Hi guys, කොහොමද? ඉතින් මේ වීඩියෝ එක මම ඔයාලත් එක්ක කතා කරන්නේ කොහොමද ඔයාගේ Android phone එක overclock කරගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන විදිහට අපිට කරන්න තියෙන සරලවම පොඩි application එකක් install කරලා පොඩි script එකක් ඔයාගේ phone එකේ run කරන එක විතරයි. ඉතින් අපි බලමු කොහොමද මේ විදිහට කරලා ඔයාගේ phone එකේ FPS drop වෙන එක වගේම ඔයාගේ phone එක lag වෙන එක කොහොමද fix කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕන වීඩියෝ එක skip කරන්න එපා. ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න මේ වගේ videos ඔයා ගාවටම ගෙන ගන්න. අපි යමු වීඩියෝ එකට කොහොමද මේක කරන්න කියලා බලන්න. Right guys, ඉතින් ඔයාලා ඉස්සරලාම කරන්න ඕන ඔයාලට මෙන්න මේ ZAjiva කියන application එක install කරගන්න ඕන. ඉතින් මේ application එක install කරගන්න පුළුවන් ඔයාලට Play Store එකට ගියාට පස්සේ සරලවම install කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ application එක install කරගත්ත කලින්ම ඉතින් install කරගෙන ඔයාලට දීලා ඇති file එකක්. ඒ file එක download කරන links පල්ලෙහා description එකේ හරි pin comment එකේ හරි දාලා ඇති. ඉතින් ඔයාලට පුළුවන් මේ link එක use කරලා මෙන්න මේ file එක download කරගන්න. ඉතින් මේ file එක download කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ file එක extract කරගන්න මෙන්න මේ විදියට. ඉතින් මේක extract කරගත්තට පස්සේ ඔයාලට තවත් zip file එකක් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ zip file එක ඔයාලට පුළුවන් ආයෙත් extract කරගන්න. ඉතින් මේ විදිහට extract කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ file එකක්. ඉතින් ඔයා මේ file ඇතුළට යන්න ඕන. ඉතින් මේ විදිහට file එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට script file එකක් වගේම APK එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මෙන්න මේ APK එක ඔයා install කරගන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට APK එක touch කරලා මෙතන install කියන එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ unknown sources වලට access දීලා ඔයාලට පුළුවන් ඔයාගේ application එක install කරගන්න. ඉතින් මේ විදිහට මම මගේ application එක install කරගන්නවා. I got nightmares in my head. I fear that the thoughts build up until I can't hear. That my mind fills up into a creature and it haunts me somewhere much deeper. Anxiety filling up every space, no privacy. And silently it could build and build until you finally see. Whoa, it's taking over. Damn, no closure, moving closer. No exposure, I just wanna be a loner. Some can't stay sober, looking over all their shoulders, like moving boulders. Right, ඉතින් මේ විදිහට install වෙලා ඉවරනට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ application එක open කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ application එක open කරගන්නවා. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එකක්. ඉතින් මේ වගේ overall interface එකේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ battery එකේ temperature එකේ වගේම ගොඩක් details ටික. ඉතින් ඔයාට ඒ වගේම බලා ගන්න පුළුවන් උඩින් තියෙන ඉරි කැලි තුනක්. මෙන්න මේ ඉරි කැලි තුන touch කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ slide bar එකක් open වෙවි. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙන virtual memory කියලා එකක්. ඔයාට පුළුවන් ඒක select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ උඩ තියෙන ටික එක වගේම යටින් තියෙන ටික එකත් ඔයා turn on කරගන්න ඕන. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් ඉරි කැලේ තුන touch කරලා ආයෙත් back වෙන්න. එහෙම නැත්නම් application එකෙන් අයින් වෙන්න. ඊට පස්සේ ආයෙත් application එකට ගිහිල්ලා අර ඉරි කැලේ තුන touch කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ slide bar එක ආයෙමත්. ඊට පස්සේ ඔයාට පුළුවන් යටට scroll කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ performance tweak කියන එක ඔයා touch කරගන්න ඕන. ඉතින් ඔයාගේ වුමනාවට අනුව ඔයා games play කරන ලාට gaming, එහෙම නැත්නම් ඔයාට battery save කරගන්න ඕන නම් battery, එහෙම නැත්නම් ඔයාට ඔයාගේ කැමැත්ත අනුව balance තියා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා selections ටිකක් දීලා තියෙනවා. ඉතින් ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට පුළුවන් මේක සිලෙක්ට් කරගන්න. හරි. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මේක යටට ගියාට පස්සේ මෙන්න මේ වගේ script manager කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඒක click කරගන්න. ඉතින් මේ විදිහට click කරාට පස්සේ ඔයාට access දෙන්නේවි. ඔයාට පුළුවන් මෙතනට allow දෙන්න. ඉතින් allow දුන්නාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන උඩ තියෙන මෙන්න මේ script manager කියන එක වම් පැත්තට swipe කරගන්න. sorry, දකුණු පැත්තට swipe කරගන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ වගේ tick එකක් open කරන්න තියෙනවා. ඔයාට පුළුවන් මෙන්න මේ tick එක on කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන මේ plus icon එක touch කරලා ඔයාගේ script එක මේකට include කරගන්න. ඉතින් මේ විදිහට touch කරලා ඔයාට පුළුවන් import කියන එක touch කරගන්න. ඊට පස්සේ ඔයාලා download කරගත්තු file එකේ script file එක තියෙන location එකට ගිහිල්ලා ඒ file එක මෙන්න මේකට load කරගන්න ඕන. ඉතින් මම දැන් මගේ script file එක තියෙන තැනට ගිහිල්ලා මෙන්න මේ විදිහට script file එක open කරගන්නවා. ඉතින් open කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ yes දෙන්න එකක් එවි. ඔයාලට පුළුවන් මෙතන yes කියන එක touch කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඔයාගේ application එකට මෙන්න මේ script file එක add වෙනවා. ඉතින් ඒත් එකම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන dots තුනක් තියෙනවා. ඉතින් මෙන්න මේ dots තුන touch කරලා ඔයාලට බලා ගන්න පුළුවන් on boot කියන එකක්. ඔයා මේක tick එක දා ගන්න ඕන. ඊට පස්සේ ආයෙත් ඔයාලට පුළුවන් මේ dots තුන touch කරලා මෙන්න මේ වගේ execute කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන okay දෙන්න. okay දුන්නට පස්සේ ඔයාගේ මේ script එක execute successful කියලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් application එක close කරලා ඔයාගේ ෆෝන් එක රීස්ටාර්ට් කරගන්න. ඉතින් ඔයා ඔයාගේ ෆෝන් එක රීස්ටාර්ට් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයා කැමති ගේම් එකක් ප්ලේ කරන්න. ඉතින් ඔයාට සරලවම කරන්න තියෙන ස්ක්‍රිප්ට් ෆයිල් එක රන් කරන්න, ඒ වගේම ෆෝන් එක රීස්ටාර්ට් කරන්න විතරයි. ඉතින් මෙන්න මේ ස්ටෙප්ස් ටික හරියටම ෆලෝ කරලා ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ FPS drop වෙන එක වගේම lag එක fix කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ videos ඔයාට බලන්න පුළුවන් මගේ YouTube channel එකත් එක දිගටම හිටියොත්. ඔයාට සරලවම කරන්න තියෙන්නේ මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න මේ වගේ videos ඔයා ගාවටම ගෙන ගන්න. ඉතින් අදට මේ video එක ඉවරයි. තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.